ඇතුළි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. හේලි සෝලා ණයක් නොවන ණයක් අරගන්න. මෙවන විට මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද දිනේදී සුලිසුලකක් බවට වර්ධනය වෙනවා. හෙට දිනේ වන විට මේක චණ්ඩ සුලි කුණාටුවක් බවට පත් වෙලා ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරයෙන් ඉන්දියානු අර්ධද්වීපය ඇතුළට ගමන් කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හෝ නාවික කටයුතුවල යෙදෙන්න ඉතාමත්ම අවධානම් ඉදිරියේදී මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. මුහුදු ප්‍රදේශවල තැනින් වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් සුළං නිර්දිශාවෙන් හමන්නේ සුළඟේ වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 25ක් 35ක් අතරාගයක් ගන්නවා. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශයත්, ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය ගත්තොත් සුළං වේගය විටින් විට 5 කිලෝමීටර 45ක් 50ක් වගේ දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී මේ මුහුදු ප්‍රදේශ රළු වෙනවා. අර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාව තමයි පවතින්නේ. අද දිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල තම ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා. දිවිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතම ස්ථානවලට මිලිමීටර 75ට වැඩි වැසි අපේක්ෂා කළ හැකියි.